आदरणीय दुला पुतारा सियलु देनाटम ओन्न पुंची दुए पुते अदत मां गुरुगेदरट आवा ओयाला असम करन गणिते पाडम मालावत एकतु करगेन होंदाय पुंची दुए पुते अपि अद करन्न सूदानम वेन्ने पुनरीक्षण अभ्यास ओयाला मे वेनकोट पुनरीक्षण किहिपयक सिद्ध कराने नेद अद अपि पुनरीक्षण वल सिद्ध कराने मीटर हा किलोमीटर एतुलत गैटलु विसंदीम ओयाला मीट कालीन मेहा संबंध विविध पाडम करला तियेनवाने नेद अभ्यास करला तियेनवा इतिन पुंची दुए पुते अद अपि ओयालागे पोते तियेन पुनरीक्षण अभ्यास वलट अदालव गैटलु विसंदनवा ए अतर पेर दैनुम मतक करनवा එහෙම තමයි අද අපේ පාඩම කරගෙන යන්නේ. හොඳයි. දුල පුතාලට ඉස්සෙල්ලාම පාඩමට ප්‍රවේශ වෙන්න කලින් මං කැමති මතක් කරන්න මේ මීටර් හා කිලෝමීටර් අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියලා. පුංචි දුවේ පුතේ පොඩ්ඩක් මතක් කරන්නකෝ. ඔයාලට මතකයි නේද? අපි එදත් කතා කරා මීට කලින් පාඩමක නේද? බලන්න මීටර් 1000ක් किलोमीटर या किला अपि कियनवा ओक अपि संकेतयेन लियनवा कोई विधिहटद 10m समानाय 1km कियला हरि एहेमनम् ओय पुंचि मतकेत एक्क अपि अभ्यास टिकट यमु नेद ओन्न पुंचि दुवे पुते ओगोलंगे पेल पुते पिटु अंक 59 तियन अभ्यासय टिकक बलन्नको मेन्न मे अभ्यासय ओयालट तियेन्ने सुलु किरीमक सिद्ध करन्न एक गणां किहिपयक् तियेनवा हयक् दीला तियेनवा नेद बलन्न एकतु किरीमे गणां तुनक् तियेनवा अडु किरीमे गणां तुनक् तियेनवा मे सेरम किलोमीटर सह मीटर एतुलत् गणा इतिं मं कैमति मेकें पुंचि दूला पुतालट एकतु किरीमें एक गणनकुत् अडु किरीमें एककुत् सुलु करला पेन्नन्न हरि एहेमनम् मगेत् एक्क एकतु वेला मे अभ्यासय करगेन यमु नेद हरि बलन्न ඔන්න මම පළවෙනි ගාන ලියාගත්තා බලන්නකෝ පුංචි දුවේ පුතේ කිලෝමීටර් මීටර් කියලා සඳහන් කරලා තියෙනවා කිලෝමීටර් 21යි මීටර් 217ට ඔයාලට එකතු කරන්න කියලා කියනවා කිලෝමීටර් 12යි මීටර් 455ක් හරි එහෙමනම් අපි මේක කොයි පැත්තෙන්ද පටන් ගන්නේ ඔයාලා දන්නවා එදත් අපි කතා කරානේ අපි මීටර් තීරය තමයි ඉස්සල්ලාම සුළු කරගෙන යන්නේ නේද ඔව්දුවේ පුතේ අපි එහෙමනම් මීටර් තීරය එකතු කරගෙන යමු බලන්න 7ට 5ක් එකතු වුණාම කීයද හොඳට මතක් කරන්න ඔව් 12යි 12න් 2 ඉතුරු එක හිතේ තියාගන්නවා අපි ඊට පස්සේ 1ට 5ක් එකතු කරනවා ඒකට අර ඉතුරු වුණ එකත් එකතු කරනවා එතකොට කීයද 7යි ඊළඟට හතරයි දෙකයි එකතු කරනවා කීයද? ඔව් හතරයි දෙකයි එකතු වුණාම 6යි. ඊළඟට පුංචි දුවේ පුතේ අපි එකතු කරන්නේ කිලෝමීටර් තීරය. හොඳට බලන්න කිලෝමීටර් තීරය අපි එකතු කරගෙන යනවා 21ට අපිට 12ක් එකතු කරන්න තියෙන්නේ. අපි 1ට 2ක් එකතු කරනවා 3යි 2ට 1ක් එකතු කරනවා 3යි. ඔව් එතකොට අපිට පිළිතුර හම්බ වෙනවා කීයක්ද? किलोमीटर 33යි मीटर 672ක් කියලා අපේ පිළිතුර ලැබෙනවා. ඔන්න ඔය විදිහට තමයි එකතු කිරීමේ ගැටලුවක් සුළු කරගෙන යන්නේ. හරි. එහෙමනම් පුංචි දුවේ පුතේ අපි ටිකක් බලමු අඩු කිරීමේ ගැටලුවකුත් විසඳන්නේ කොහොමද කියලා. බලන්න පුංචි දූලා පුතාලා මෙන්න මේ ගැටලුව ඔයාලගේ පොතේම තියෙන ගැටලුවක් තමයි මම මෙතෙන්ට ගත්තේ. කිලෝමීටර් සහ මීටර් දීලා තියෙනවා. බලන්න හොඳට කියවන්න කිලෝමීටර් 35යි මීටර් 421 කින් ඔයාලට අඩු කරන්න කියනවා කිලෝමීටර් 22යි මීටර් 270ක් හරි එහෙමනම් ඔයාලා දන්නවනේ මීටර් තීරයෙන්නේ අපි අඩු කරගෙන යන්නේ නේද එහෙමනම් අපි 421 කින් 270ක් අඩු කරගෙන යමු එකෙන් බිඳුවක් අඩු වුණාම කීයද ඔව් 1යි අපිට ඊළඟට 2න් 7ක් අඩු කරන්න තියෙන්නේ අපි කුඩා සංඛ්‍යාවකින් විශාල සංඛ්‍යාවක් අඩු කරන්න බෑ කියලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවනේ නේද එහෙමනම් අපි 12න් 7ක් අඩු කරනවා කීයද එතකොට 5යි එතකොට පුංචි දුවේ පුතේ මේ 4 තියෙන තැන තියෙන්නේ කීයද
ඔයාලා දන්නවා අපි එකක් ඉල්ලගත්තනේ හා පැත්තට නේද? එතකොට කීයද තියෙන්නේ? 3යි 3න් 2ක් අඩු වුණාම කීයද? 1යි. හරි. ඊළඟට කිලෝමීටර් 35න් කිලෝමීටර් 22ක් තමයි අපිට අඩු කරන්න තියෙන්නේ. හරි. 5න් 2ක් අඩු වුණාම කීයද? ඔව්. 3යි 3න් 2ක් අඩු වුණාම 1යි. අපිට පිළිතුර හම්බ වෙනවා කිලෝමීටර් 13යි මීටර් 151ක් කියලා. ඔන්න පුංචි දූලා පුතාලා දැන් එකතු කිරීමක් ඒ වගේම අඩු කිරීමක් මගෙත් එක්ක විසඳුවා. අනිත් ගැටලු ටික දූලා පුතාලාට තනියම මේ වෙනකොට විසඳන්න පුළුවන්. එහෙමනම් පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන ඉතුරු ගැටලු ටික තනියම සුළු කරන්න. මං කැමති ඔයාලව කැඳවගෙන යන්න පෙළ පොතේ පිටු අංක 60ට. බලන්නකො පොඩ්ඩක් මේ පිටු අංක 60 සඳහන් කරලා තියෙනවා මොකද්ද? ඔව් ස්ථාන කිහිපයක් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ස්ථාන නම් කරලා තියෙනවා නේද? අදියර කියලා ලියලා තියෙනවා. බලන්නකො ඉස්සලා කියවන්න මොකද්ද මේ තියෙන්නේ කියලා. මේක 23 වෙනි ගැටලුව හොඳට මාත් එක්ක කියවන්න. පාපැදි තරඟයකදී තරඟකරුවන් ගමන් කරන මාර්ගයේ නගර අතර දුර දැක්වෙන සටහනක් පහත දැක්වේ. පහත ප්‍රශ්නවලට ඒ ඇසුරින් පිළිතුරු සපයන්න කියලා. ඔව්. පුංචි දූලා පුතාලා දැකලා ඇති අපි කියන්නේ බයිසිකල් රේස් කියලා නේද? පාපැති තරඟ. ඔව් මේවා දවසේ තරඟ තියෙනවා, දවස් දෙකේ තරඟ තියෙනවා නේද? මේවා දුර ගමන් කරනවා. එතකොට ඔයාලා අහලා තියෙනවා නගර අතර විවිධ මේ නම් දීලා ඒ විවිධ නගර අතර ගමන් කරනවා. ඔන්න ඔය වගේ වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. බලන්නකො රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ මොකක්ද කියලා. ඔව් රතු පාටින් ඊතල වලින් ලකුණු කරලා තියෙනවා පළමුවන අදියර කියලා. ඒ කියන්නේ මේක පළවෙනි දවසේ ගිය ගමන කියලා අපිට කියන්න පුළුවන්. A සහ B නගරය අතර දුර සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ B සහ C කියන නගරය අතර දුර සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතන තරඟකරුවන් ගමන් කරපු අදියර දෙකක් ගැන සඳහන් වෙනවා. රතු පාටින් පළවෙනි අදියරත් නිල් පාටින් දෙවෙනි අදියරත් සඳහන් කරලා තියෙනවා. පළවෙනි අදියරේ ගිහිල්ලා තියෙනවා එතකොට පුංචි දුවේ පුතේ A සිට C දක්වා. හරිනේ මම නේද? නගර දෙකක් තියෙනවා A හා B. ඊට පස්සේ B හා C. මේ නගර අතර දුර සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ C හා D නගරය අතරත් D හා A නගරය අතරත් දුර සඳහන් කරලා තියෙනවා. ඔන්න ඔය ආශ්‍රිතව තමයි අපිට ගැටලුව විසඳන්න වෙන්නේ. බලමුද ප්‍රශ්න ටික එහෙනම් මොනවද තියෙන්නේ කියලා. ඔව් අහනවා පුංචි දූලා පුතාලාගෙන් පළමුවන අදියරේදී තරඟකරුවන් ගමන් කළ දුර කොපමණද කියලා. ඒ කියන්නේ අපිට අර රතු පාටින් ලකුණු කරලා තිබිච්ච නගර අතර දුර තමයි මේ කියන්නේ කියලා හිතට එන්න ඕනි මේ වෙනකොට. ඊට පස්සේ අහනවා දෙවන අදියරේදී තරඟකරුවන් ගමන් කරපු දුර කොපමණද කියලා. ඔව් ආයෙ තව එකක් අහනවා තරඟය අවසන් කිරීමට ගමන් කළ යුතු මුළු දුර. ඔව් එතකොට වෙන්නේ මේ නගර දෙක අතර එහෙම නැත්නම් මේ සියලුම නගරවල දුර එකතු කරන්න වෙනවා අපිට නේද? ඊළඟට අහනවා පළමුවන අදියරෙහි දුර සහ දෙවන අදියරෙහි දුර අතර වෙනස. ඊට පස්සේ තව එකක් අහනවා එක් තරඟකරුවෙක් A නගරයෙන් තරඟය ආරම්භ කර D නගරයට පැමිණ තරඟයෙන් ඉවත් විය එවිට ඔහු ගමන් කළ දුර කොපමණද කියලා. එහෙමනම් අපි එකින් එක මේ ගැටලු ටික විසඳගෙන යමු පුංචි දුවේ පුතේ. අපි පළවෙනි ගැටලුව ඉස්සල්ලාම ගමු. අපෙන් අහන්නේ පළමුවන අදියරේදී ගමන් කරපු දුරනේ. හරි. එහෙමනම් බලන්න මම අන්න අතෙන්ට ගත්ත අපේ පින්තූරේ. ඔයාලට නම් පෙළපොත පෙරලගෙන මේක බලන්න පුළුවන් නේද? මම පහසුවට මේ පින්තූරේ ටිකක් ළඟට ගත්තා. හොඳට බලන්න අපෙන් අහන්නේ පළමුවන අදියරේදී ගමන් කළ යුතු දුරනේ.
එතකොට පුංචි දුවේ පුතේ පළමු වන අධීරය කියලා තිබුණේ අර රතු පාට ඊතල වලින් සලකුණු කරපු මොකද්ද? ඔව් නගර අතර දුර. එහෙමනම් අපි A සහ B නගරය අතර දුරත් B සහ C නගරය අතර දුරත් එකට අරගෙන එකතු කරනවා. එතකොට තමයි පළවෙනි අධීර කියන එකේ දුර අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි එකතු කරමු බලන්න. අපිට එකතු කරන්න වෙන්නේ පුංචි දුවේ පුතේ A සහ B නගරය අතර දුර කීයද? කිලෝමීටර් 110යි මීටර් 700ක්. ඊළඟට ඊළඟ නගරය අතර මොකද්ද? ඔව් B සහ C නගර දෙක අතර දුර කිලෝමීටර් 108යි මීටර් 800ක්. එතකොට අපි දැන් මොකද කරන්න ඕනි? ඔය දෙක එකතු කරනවා. හරිම පහසු වෙන පුංචි දූලා පුතාලාට නේද? එහෙනම් මගෙත් එක්ක එකතු වෙලා එකතු කරමු. ඉස්සෙල්ලාම කොහෙන්ද අපි පටන් ගන්නෙ? ඔව් ඔයාලා දන්නවා. මීටර් తీරෙන්නේ අපි පටන් ගන්නෙ නේද? අපි මීටර් 700ට මීටර් 800ක් එකතු කරනවා. එකතු කරගෙන යමු බලන්න කීයක් එනවද? බිංදුවට බිංදුවක් එකතු වුණාම බිංදුවයි. ඊළඟටත් අපිට හම්බෙන්නේ බිංදුවක්. 8යි 7යි එකතු වුණාම කීයද? 8ට 7ක් එකතු වුණාම ඔයාලා දන්නවා 15යි කියලා. නේද? අපි 700යි 800යි මනෝමයෙන් එකතු කරත් එන්නේ කීයද? ඔව් 1500ක් එනවා. එතකොට පුංචි දුවේ පුතේ අපි මොකද කරන්නේ? 1500ක් අපිට මීටර් තීරේ තියන්න බෑ. අපි දන්නවා මීටර් තීරේ අපිට තියන්න පුළුවන් වෙන්නේ 999 දක්වා පමණයි. මීටර් 1000ක් වුණොත් ඒක කිලෝමීටරයක් වෙනවා කියලා අපි දන්නවනේ නේද? ඒ හින්දා 1500ෙන් අපි මීටර් 500 මෙතන තියාගෙන මොකද කරන්නේ? මීටර් 1000 කියන එක අරගෙන යනවා කිලෝමීටර් පැත්තට. එතකොට කිලෝමීටර් 1යි කියලා තමයි අපි කියන්නේ. 1500ෙන් මීටර් 500 ඉතුරු කරගන්නවා. කිලෝමීටරේ අපි අරගෙන යනවා කිලෝමීටර් තීරයට. ඔව්. එතකොට 8ට මේ බිංදුව එකතු කරලා අර පැගෙන ගිය එකත් අපි එකතු කරනවා. එතකොට කීයද? 9යි. ඊළඟට 1ට බිංදුවක් එකතු වුණාම කීයද? ඔව්. 1යි. 1යි 1යි එකතු වුණාම 2යි. ඔන්න පුංචි දුවේ පුතේ පළමු වන අධීරයේදී ගමන් කළ යුතු දුර අපිට ලැබෙනවා කිලෝමීටර් 219යි මීටර් 500ක් කියලා. ඔන්න දැන් අපි පළවෙනි ගැටලුවට පිළිතුර හොයාගත්තා. තවත් තිබුණනේ කනේද ගැටලු කිහිපයක්. එහෙමනම් අපි දෙවෙනි ගැටලුවටත් බලමු පිළිතුර හොයාගන්න ආකාරය. ඔන්න බලන්න දෙවෙනි ගැටලුව. කියන්නේ අපිට දෙවන අධීරයේදී ගමන් කළ යුතු දුර හොයන්න කියලානේ. ඔව් මෙතන ඒ සටහන අපි අරගෙන තියෙනවා. හොඳට බලන්න දෙවන අධීර පුතේ ලකුණු කරලා තියෙන්නේ මොන පාටින්ද? ඔව් නිල් පාටින්. නගර මොනවද? C D සහ A. එතකොට පුංචි දූලා පුතාලා එකතු කරන්න ඕනි මොන ටිකද? C සහ D නගරය අතර දුරත් D සහ A නගරය අතර දුරත් එකතු කරන්න ඕනි. හරිද බලන්නකෝ? හරි නේද? C සහ D නගරය අතර දුර එතකොට කීයයිද? කිලෝමීටර් 78යි මීටර් 390ක් වෙනවා. ඊළඟට D සහ A නගරය අතර දුර කීයද? කිලෝමීටර් 80යි මීටර් 110යි. එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ? ඔය දෙක එකට එකතු කරන්න අපි එකතු කරමු. අර පෙර පරිදිම අපි මීටර් පැත්තෙන් එකතු කරගෙන යන්නේ නේද? මීටර් 390ට මීටර් 110ක් එකතු කරන්න තියෙන්නේ. එහෙමනම් එකතු කරමු. බිංදුවයි බිංදුවයි එකතු වුණාම බිංදුවයි. 9යි 1යි එකතු වුණාම කීයද? ඔව් 10යි. 10ෙන් බිංදුව එකක් ඉතුරුයි. ඒක හිතේ තියාගන්න. 3ට 1ක් එකතු කරපුවාම 4යි. 4ට අර ඉතුරු එක එකතු වුණාම කීයද? 5යි. එතකොට අපිට මීටර් තීරයට හම්බ වෙනවා 500ක්. ඊළඟට අපි කිලෝමීටර් 78ට කිලෝමීටර් 80ක් එකතු කරනවා.
අටයි බිංදුවයි එකතු වුණාම අටයි හතට අටක් එකතු වුණාම කීයද පහළවයි බලන්න පිළිතුර හම්බ වෙනවා අපිට දෙවන අදියරේදී ගමන් කළ දුර කිලෝමීටර් 158යි මීටර් 500ක් කියලා. ඔන්න අපි කීයක් විසඳුවද ගැටළු දෙකකට පිළිතුර හොයාගත්තා. තවත් තිබුණා නේද? හරි. එහෙමනම් බලමු. ඊළඟට පුංචි දූලා පුතාලගෙන් අහනවා මොකක්ද අහන්නේ? මේ මුළු දුර කොපමණද කියලා. ගමන් කළ අදියර දෙකේම දුර මොනවද කියලා නේ අහන්නේ. එතකොට දුවේ පුතේ පළමුවන අදියරේ ගමන් කළ දුරයි දෙවන අදියරේදී ගමන් කළ දුරයි මොකද කරන්න ඕනි? එකතු කරන්න ඕනි නේද? එතකොට තමයි මේ සම්පූර්ණ දුර අපිට හම්බ වෙන්නේ. මුළු දුර හම්බ වෙන්නේ. එහෙමනම් අපි ওই දෙක එකතු කරමු. අපිට එකතු කරන්න තියෙනවා කිලෝමීටර් 219යි මීටර් 500ට කිලෝමීටර් 158යි මීටර් 500ක්. ඒ කියන්නේ පළමුවෙනි අදියරේ දුරට දෙවැනි අදියරේ දුර අපි එකතු කරනවා. එහෙමනම් මීටර් 500යි මීටර් 500යි එකතු වුනහම කීයද? මීටර් 1000යි. මීටර් 1000ෙන් අපි මොකද කරන්නේ? මීටර් 1000 අපි කිලෝමීටර් බවට පරිවර්තනය වෙනවනේ නේද? එතකොට ඒක රැගෙන යනවා කිලෝමීටර් පැත්තට. එතකොට 9යි 8යි එකතු කරලා අර ඉතුරු එකත් ඒකට එකතු කරන්න ඕනේ. එතකොට බලන්නකො කීයද පිළිතුර කියලා? 18යි. හරිනේ. 9ට 8ක් එකතු වුනහම 17යි. 17යි අර ඉතුරු කිලෝමීටරේ එකතු වුනහම මේ පැත්තෙන් රැගෙන ගිය එතකොට 18යි. 18න් 8 එකක් ඉතුරුයි හිතේ තියාගන්න. 5යි 1යි 6යි අර ඉතුරු උන එකයි කීයද? 7යි. ඊට පස්සේ 2යි 1යි එකතු කරනවා කීයද පිළිතුර? 3යි. එතකොට පුංචි දුවේ පුතේ ගමන් කළ යුතු මුළු දුර ලැබෙනවා අපට කිලෝමීටර් 378ක් කියලා. හරි. ඔන්න දැන් පුංචි දූලා පුතාලා මාත් එක්ක එකතු වෙලා ඒ ගැටලුවේ තිබිච්ච මොනවාද ප්‍රශ්න තුනකට පිළිතුරු හොයාගත්තා. තවත් තිබුණානේ. හරි. බලමු මොනවාද තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ දුරවල් දෙක අතර වෙනස හොයන්න තියෙනවා. ඒ කියන්නේ මේ අදියර දෙකේ තිබුණු දුරවල් දෙක අතර වෙනස. ඔව් බලන්නකෝ. පළමුවන අදියරේ දුර කීයද? අපි හොයාගත්තානේ නේ. ඒ පිළිතුර අරගෙන තමයි මේකට උත්තරේ හොයාගන්න වෙන්නේ. බලන්න පළමුවන අදියරෙහි දුර අපි හොයාගත්තා. අපි ලියනවා 219යි 500යි කියන එක හරියටම කිලෝමීටර් තීරේ කිලෝමීටර් ලියනවා මීටර් තීරේ මීටර් ලියනවා. ඒක පැහැදිලිව ලියා ගන්න ඕනේ පුංචි දූලා පුතාලා. ඊට පස්සේ දෙවන අදියරෙහි දුර කීයක් හම්බුණාද අපිට? කිලෝමීටර් 158යි මීටර් 500ක් හම්බුණා. ඊළඟට මොකද්ද අපි ලියන්න ඕනේ? ඔව් අපි ලියනවා දුර අතර වෙනස. ඒ කියන්නේ පළමුවෙනි අදියරේ සහ දෙවැනි අදියරේ දුර අතර වෙනස තමයි අපි හොයන්නේ. පුංචි දුවේ පුතේ වෙනස හොයනවා කිව්වහම අපි මොකද්ද කරන්න ඕනේ? පොඩ්ඩක් මතක් කරන්න. කලින් මතකයේ අවදි කරන්න. ඔව් වෙනස හොයනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපි දන්නවා එතන කරන්න ඕනේ මොකද්ද? අඩු කිරීමක් කරන්න ඕනේ කියලා. එහෙමනම් මොකද්ද අපි කරන්න ඕනේ? මේ පළමුවන අදියරේ දුරෙන් දෙවන අදියරේ දුර අපි අඩු කරගෙන යමු. අපිට මීටර් 500ෙන් මීටර් 500ක් අඩු කරන්න තියෙනවා. එතකොට කීයද? 500ෙන් 500ක් අඩු වුණාම ඔව් බිංදුවයි නේද? හරි අපි අඩු කරගෙන යමු. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. ඊළඟට ආයෙමත් බිංදුවෙන් බිංදුවක් අපිට අඩු කරන්න තියෙන්නේ බිංදුවයි. 5ෙන් 5ක් අඩු වුණාම කීයද? බිංදුවයි. ඊට පස්සේ අපිට 219ෙන් 158ක් අඩු කරන්න තියෙන්නේ. 9ෙන් 8ක් අඩු වුණාම කීයද? ඔව් 1යි. 1ෙන් 5ක් අපිට අඩු කරන්න බැහැ. එතකොට අපි මොකද කරන්නේ? මේ දෙකෙන් එකක් එහා පැත්තට ඉල්ල ගන්නවා. එතකොට 11යි. 11ෙන් 5ක් කීයද? 11ෙන් 5ක් අඩු වුණාම කීයද? ඔව් 6යි. එතකොට අතන 1යිනේ. 1ෙන් එකක් බිංදුවයි. බිංදුව අපි ලියන්නේ නැහැ. ලියන්නේ නැති වුණාට වැරද්දක් වෙන්නේ නැහැ පුංචි දුවේ පුතේ. ඔන්න එතකොට අපිට මේ දුර අතර වෙනස ලැබෙනවා කීයක්ද? කිලෝමීටර් 61ක් කියලා. හරි.
තවත් තියෙනවනේ ගැටලුවක් නේද? ඒකත් විසඳමු. බලන්න මෙන්න මේක කියවන්න පස්වෙනි ගැටලුව. හොඳට කියවන්න. එක් තරඟකරුවෙක් A නගරයෙන් තරඟය ආරම්භ කර D නගරයට පැමිණ තරඟයෙන් ඉවත් විය. දැන් ඔන්න එක්කෙනෙක් A නගරේ ඉඳන් තරඟය ආරම්භ කරලා තියෙනවා D නගරයට ඇවිල්ලා තරඟෙන් ඉවත් වුණාලු. එතකොට ඔහු ගමන් කරපු දුර තමයි හොයන්න තියෙන්නේ. එතකොට පුංචි දුවේ පුතේ යා කොච්චර දුරක් ගියාද කියලා තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට මොකද්ද කරන්න ඕනේ ඔයගොල්ලෝ? එයා A නගරේ ඉඳන් B නගරයට ගිහිල්ලා තියෙනවා. B නගරේ ඉඳන් C නගරයටත් ගිහිල්ලා තියෙනවා නේද? C නගරේ ඉඳන් D නගරයටත් ගිහිල්ලා තියෙනවා. එතකොට නගර කීයක් අතර ගිහිල්ලා තියද? A සහ B අතර, B සහ C අතර, C සහ D අතර. ඔව්. එහෙමනම් මොකද්ද කරන්න ඕනි? අපිට ඒ ටික එකතු කරන්න පුළුවන්. මොකද මේ D නගරේ ඉන්න යා තරඟය නවත්තලා තියෙන්නේ නේද? ඕක ක්‍රම දෙකකට හදන්න පුළුවන් කියලා පුංචි තූල පුතාලගේ හිතට එයි. හරි. අපි බලමු මේ ක්‍රම දෙක මොකද්ද කියලා. පළමු වන අදියරේදී ගමන් කළ දුරට එකතු කරනවා පුංචි දුවේ පුතේ C සහ D අතර දුර. හරිනේ නේද? අපි කිව්වා A සහ B අතර දුරයි, B සහ C අතර දුරයි. අපි දන්නවා පළවෙනි අදියර කියලා. මොකද අපි මුලින් මේක හොයාගත්තානේ. ඊළඟට C සහ D අතර දුර ඕකට එකතු කරනවා. එහෙම කරලා අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊට නැතුව වෙන ක්‍රමයක් නැද්ද පුංචි දුවේ පුතේ? ඔව්. අපි සමහර ගැටලු වලට එකම ක්‍රමයට විසඳුම් හොයන්නේ නේද? විවිධ ක්‍රම අපිට තියෙනවා. ඔය විවිධ ක්‍රම වලට අනුව අපිට එකම පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙමනම් මේකට තවත් ක්‍රමයක් තියෙනවා. බලන්න මොකද්ද කියලා. ගමන් කළ යුතු මුළු දුරෙන් අපි අඩු කරනවා මෙන්න මේ A සහ D අතර දුර. ඒ කියන්නේ ගමන් කළ යුතු මුළු දුරෙන් අපි A සහ D අතර දුර අඩු කරනවා. ඔන්න ඔය විදිහට අපිට ආකාර දෙකකට පිළිතුර ලබා ගන්න පුළුවන් පුංචි දුවේ පුතේ. එහෙමනම් අපි එක ක්‍රමයක් බලමු. පළවෙනි ක්‍රමේ පළමු වන අදියරේදී ගමන් කළ දුරට අපි එකතු කරනවා C සහ D අතර දුර. දැන් පුංචි දූලා පුතාලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා පළවෙනි අදියරේදී ගමන් කළ දුර. අපි දන්නවා ඒක මෙහෙම ලියා ගන්න පුළුවන් කිලෝමීටර් 219යි මීටර් 500ක් කියලා. ඊළඟට C සහ D අතර දුර. අර සටහනේ තිබුණානේ නේද? ඔව්. 78 කිලෝමීටර් මීටර් 390යි. එහෙමනම් අපි එකතු කරමු. බිංදුවයි බිංදුවයි එකතු වුණාම බිංදුවයි බිංදුවට 9ක් එකතු වුණාම කීයද? ඔව්. 9යි 5ට 3ක් එකතු වුණාම 8යි. ඊළඟට 9ට 8ක් එකතු කරනවා කීයද? ඔව් 17යි. 17න් 7 එකක් ඉතුරුයි. ඒක හිතේ තියාගන්නවා. එකට 7ක් එකතු කරනවා 8යි. අර ඉතුරු එකයි කීයද? 9යි. ඊළඟට 2. 2ට මෙතන නෑනේ මොනවත්. 2ට බිංදුවක් එකතු වෙනවා කියලා අපි කියනවා. එතකොට 2යි. එතකොට පුංචි දුවේ පුතේ අපිට පිළිතුර හම්බ වෙනවා කිලෝමීටර් 297යි මීටර් 890ක් කියලා. ඔන්න එක ක්‍රමයක්. ඊළඟට දෙවනි ක්‍රමේ. ඒකටත් බලමු පිළිතුර හරිද කියලා. ගමන් කළ යුතු මුළු දුරෙන් අපි අඩු කරනවා A සහ D නගරය අතර දුර. මුළු දුර අපිට හම්බුණා කලින් අපි හොයාගත්තා 378ක් කිලෝමීටර් කියලා. මීටර් නැහැ එතකොට එතනනේ. අපේ ගැටලුවට පිළිතුර අපි හොයාගත්තනේ කලින්. A සහ D අතර දුර කිලෝමීටර් 80යි මීටර් 110යි. ඉතින් අපිට මීටර් බිංදුවකින් මීටර් 110ක් අඩු කරන්න තියෙන්නේ. එතකොට මොකද්ද පුංචි දුවේ පුතේ කරන්න ඕනේ? ඔව්, අපි මේ පැත්තෙන්, ඒ කියන්නේ කිලෝමීටර් තීරෙන් එකක් එහා පැත්තට ඉල්ල ගන්නවා. එතකොට එතන මීටර් 1000ක් වෙනවා. මීටර් 1000ෙන් මීටර් 110ක් අඩු කරන්න ඕනේ. අඩු කරගෙන යමු. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. බිංදුවෙන් එකක් බැහැ. මෙහා පැත්තෙන් අපි එකක් ඉල්ල ගන්නවා. එතකොට 10යි. 10ෙන් එකක් 9යි. මෙතන මීටර් 1000 කියන තැන ඉතුරු වෙන්නේ එතකොට 9යි. 9ෙන් එකක්
අටයි. ඔන්න මීටර් 1000කින් මීටර් 110ක් අඩු කරපුවාම අපිට පිළිතුර ලැබුණා මීටර් 890ක්. ඊළඟට අපිට ඉතුරු වුණා මෙතන කිලෝමීටර් තීරේ 377ක්. 377ෙන් අපි අඩු කරන්නේ 80ක්. බලන්න 7ෙන් 0.7යි. 7ෙන් 8ක් බැහැ. එතකොට අපි මෙහෙන් එකක් එහා පැත්තට ගන්නවා. 17ෙන් 8ක් කීයද? 9යි. මෙතන එතකොට ඉතුරු වෙන්නේ 2යි. බලන්න හරි නේද පිළිතුර? ඔව්, එතෙන්දිත් අපිට හම්බුනේ කිලෝමීටර් 297යි මීටර් 890ක් කියලා. හරි. ඕන දැන් අපි එකම ගැටලුවකට ක්‍රම දෙකකට පිළිතුර ලබා ගත්තා. බලන්න පුංචි දුවේ පුතේ, තවත් එක ගැටලුවක් තියෙනවා. පෙළ පොතේ පිටු අංක 60 24 වෙනි ගැටලුව. විසඳමුද එහෙනම්? ඔව්. පුංචි දුවේ පුතේ, මේ 24 වෙනි ගැටලුව ටිකක් කියවමු මගෙත් එක්ක. ඒක කියවලා ඔයාලා මේක තනියම හදන්න ඕනි. මං ටිකක් කියලා දෙන්නම් මේක කොහොමද විසඳගන්නේ කියලා. පුංචි දූල පුතාලා ගැටලුව කියවන්න. ඒකේ තියෙන්නේ මහවැලි ගඟේ දිග කිලෝමීටර් 335කි, මල්වතු ඔයේ දිග කිලෝමීටර් 164කි. මහවැලි ගඟ මල්වතු ඔයට වඩා කිලෝමීටර් කීයක් දිගින් වැඩිද කියලා අහනවා. එතකොට මොකද පුංචි දුවේ පුතේ කරන්න ඕනි? දිගින් වැඩිද, කොච්චර දිගින් වැඩිද කියලා අහුවහම අපි කරන්න ඕනි මෙතන විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරනවා. ඒ කියන්නේ 335න් අපි 164ක් අඩු කරන්න ඕනි. එහෙම කරලා පුංචි දූල පුතාලට ඒකේ පිළිතුර ලබා ගන්න පුළුවන්. දෙවෙනි ගැටලුව කියවමු. වන්දනා නඩයක් ගමනකින් කිලෝමීටර් 42යි මීටර් 150ක දුරක් බස් රථයකින්ද ඉතුරු කිලෝමීටර් 59යි මීටර් 900ක දුර දුම්රියෙන්ද ගමන් කළහ. ඊට පස්සේ ප්‍රශ්න දෙකක් අහනවා පුංචි දූල පුතාලගෙන්. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? ඔවුන් බසයෙන් ගමන් කළ දුරට වඩා කොපමණ දුරක් දුම්රියෙන් ගමන් කර තිබේද කියලා. එතකොට මොකද්ද කරන්න ඕනේ? බසයෙන් ගමන් කළාට වඩා කොච්චර දුරක් දුම්රියෙන් ගමන් කරලා තියෙනවද කියලා අහනවා. එතකොට මොකද්ද කරන්න ඕනේ? බස් රථයෙන් ගමන් කර දුර දන්නවා, දුම්රියෙන් ගමන් කළ දුර දීලා තියෙනවා. එතකොට අපි කිලෝමීටර් 59යි මීටර් 900න් අඩු කරන්න ඕනි කීයක්ද? කිලෝමීටර් 42යි මීටර් 150ක්. කොහොම කරලා පිළිතුර ලබා ගන්න පුළුවන්? ඊට පස්සේ අහනවා ගමන් කළ මුළු දුර කොපමණද කියලා. එතකොට මොකද්ද කරන්නේ? ඔය දුරවල් දෙක එකතු කරන්න ඕනේ. හරි. එහෙමනම් මං හිතනවා පුංචි දූල පුතාලට හරීම පහසුවෙන් මේ පුනරීක්ෂණ අභ්‍යාස ටික විසඳන්න පුළුවන් වෙයි කියලා. ඔයාලා තනියම මේ ක්‍රියාකාරකම් ටික කරන්න. හොඳයි දුවේ පුතේ, අදට අපේ පුනරීක්ෂණ අභ්‍යාසය මෙතනින් නවත්තමු නේද? හරි. එහෙමනම් ආයෙමත් දවසක පුංචි දූල පුතාලත් එක්ක එකතු වෙන බලාපොරොත්තුවෙන් මං ඔයාලට ආයිබෝවන් කියනවා.